भगवतो अरहतो सम्मा संबुद्धस्स। पिंगत्नी महा सतरहसिपट्ठान सूत्रे पलवीनि कोटस यापि साकाच्छा कला पलवीनि मूलम अवस्थावे अपि उद्देशयक् हटियट करुणहटक् मतुकल्ला दुन्ना सत्तानं विशुद्धिया मग्गो शोक परिदीवानं समधिकमाय दुःख दोमनस्सानं अत्तंगमाय न्यायस्साधिगमाय निब्बानस्स सच्चिकिरियाय। मे करुणु हतरट यदिदं यं किसी कनेक् मे विधियट करणवानं सतरहसिपट्ठानय वडनवानं पूर्ण वेनवानं सतरहसिपट्ठानय पूर्ण वेनकोट मगफल लभनो सत्तिस बोधिपाक्षिक धर्म पूर्ण वेनो। हतरहसिपट्ठानय वडन्न नम आनपान सति समाधि वडन्न ओन कियला एकदम सूत्र विषयक तियेनवा। आनपान सति समाधि कियन्ने मोकद्द कियन एक महा राहुलवाद सूत्रे पहदिलिव कियला तियेनवा। अद उदे सेवितब्बा सूत्रे मे आनपान करन्न ओन हैटी एकें बलापुरुत्तु वन दे कुशले वडा वर्धने वेनवा दे आन ए वगेम कुशले अकुशले प्रहाणे करन्नट पान एक तमा आनपान सेवितब्बा असेवितब्बा। एतोट आश्रय कलयुतु दे आश्रय किरीमत् प्रहाणे कलयुतु दे प्रहाणे किरीमत् मे हितट එන අරමුණු හයක් තියෙනවා ආරම්මන හයක් තියෙනවා ඇහැට රූපයක් දැකලා චක්ක ආරම්මණය කනට ශබ්දයක් ඇහිලා සෝත ආරම්මණය නාසයට ගඳ සුවඳක් දැනිලා ගන්ධ ආරම්මණය දිවට රසක් දැනිලා දිව ආරම්මණය කයට පහසක් දැනිලා පොට්ටබ්බ ආරම්මණය මනසට ධම්මතාවයක් මෙනෙහිවිලා ධම්ම ආරම්මණය मे अरमु हाईम ओय दिपैत तीयनवा लोभ अरमुनु तीयनवा रागी अरमुनाय लोभ अरमुनाय का एक देवनी वेसे द्वेष अरमुनु तीयनवा एक नाम रागियाय मोहयानिसा अविद्याव द्वेषयाय मोहयानिसा अविद्या अरमु ए अरमुनु आहुत लोभ अरमुनु द्वेष अरमुनु मोह अरमुनु आहुत अकुशले वडावर्धने वेनो कुशले परिहानियट पत्तेनो एवनम पुद्गलया दुगतियन दुगतियट यनवा पत्तेनो। तिंग एक निसा मे आनपान सति समाधि कियन एक अपि वर्तमान मुहूर्ते अपे हितट द्याकारयकिन अरमुनु अरमुनु वेनवा ඇහැට කනට නාසයට දිවට කයට පහට අරමුණු වෙන ඒවා රස්සම්වා ඒවා ආශ්‍රය කළ යුතු දේවලුත් තියෙනවා ප්‍රහාණය කළ යුතු දේවලුත් තියෙනවා ඒ වගේම මෙතෙක්කල් අතීත සංසාරේ කවදා හෝ අපි පුරුදු කරගත්ත පුහුණු කරගත්ත දෙයක් මේ අධ්‍යාත්මික ඇතුළාන්තය තුළ මතක රටා නැටියට තියලා වර්තමාන මොහොතේ දීගම් වාලෙස අරමුණු වෙනවා एवं द्याकार एवं आश्रय कलयुतु मेत्ता करुणा मुदिता उपेक्षा अलोभ आदेश अमोह तीयट को तीयन एवं काम वितक्क विचार व्यापार वितक्क हिंसा वितक्क विचार है तीयट आश्रय नोकलयुतु को तीयन ए आश्रय नोकलयुतु दे आश्रय कलो अकुशले वडावर्धने आश्रय कलयुतु दे आश्रय नोकला अकुशले वडावर्धने वेनो अकुशले वडावर्धने पुद्गलया दुगटियन दुगटियानो दुगट पत्तेनवा कुशले वडावर्धने पुद्गलया सुगटियन सुगटियट गिहिल्ला मगफल लभनो। एक तमा तीरणे ए अनुव अपि दवसे वै विजयातरम मे आनपान सति समाधियेहि पीटा कटयुतु करन्न
ඕන ඒක කරන්න අපි හිත යම් ආකාරයකට සකස් කරගන්න තමා අර අරඤ්ඤගතෝවා රුක්මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභූජිත්වා උජුංකායම් පනිලාය පරිමුඛං සතින් උපට්ඨපිට්වා කියන පියවර පහ අවශ්‍ය වෙන්නේ අපේ මේ ඇහැට කනට නාසයට දිවට කයට මනට වර්තමාන මොහොතේ අරමුණු වන අරමුණ ආශ්‍රය කළ යුතු එකක්ද බෑර කළ යුතු එකක්ද කියලා තීරණයක් ගන්න. තීරණයක් ගත යුතුයි. ඒ තීරණයක් ගන්න තමයි අර කරුණ පහ උපකාර වෙන්නේ. අර ඒක හිතේ ඇති කරගත යුතු ඒකාග්‍රතාවයට උපකාර වන දේවල් පහක් තමයි ඒ පහ. ඒ අනුව අපි මේ ඇහැට කණ්ඩ නාසයට දිවට කාය 36ක් සබ්බ කාය ආශ්‍රය කළ යුතු ඒවත් තියෙනවා ඔය 36ම බැහැර කළ යුතු ප්‍රාණය කළ යුතු ඒවත් තියෙනවා ආශ්‍රය කළ යුතු ඒවා ආශ්‍රය කළොත් එතෙන්දි සික්කති නිවෙනවා බැහැර කළ යුතු ඒවා බැහැර කළොත් එතෙන්දි සික්කති නිවෙනවා එහෙම නොකළොත් හිත කිලුටු වෙනවා ඒක තමයි ඒ අනුව ආනපාන සති සමාධිය වඩන්න පුළුවන් මේ හුස්ම ගැනීම ආනපාන සති සමාධිය වැඩි වීම නෙමෙයි ඒක ආනපාන ප්‍රාණයාම ඒකත් ආනපාන හැබැයි ප්‍රාණයාම ඒක ඇතුළට ගන්නවා පිට කරනවා ඒක නිසා හුස්ම ඒක ආනපාන ප්‍රාණයාම මේක ආනපාන සති සමාධි භාවනා සති කියන්නේ අපි අර සෝ සතෝ ආස සති සෝ සතෝ පස්ස සති හේතුඵල ධර්මයට නයිනියට බල ගහලපා බලා කටයුතු කරනවා. එතකොට අපි තීරණයක් ගන්න මේක ආශ්‍රය කළ යුතුද ආශ්‍රය නොකළ යුතුද කියන එක තීරණයක් ගන්න තමයි හේතුඵල ධර්මයට බහගල්පා බලා හේතුව වැරදි නම් ඒක ප්‍රහාණය කිරීමත් හේතුව හරි නම් ඒක ආශ්‍රය කිරීමත් නයිනියට සසඳා බලා ණය වෙනවා නම් ඒක බැහැර කිරීමත් ණය මිදෙනවා නම් නිදහස් වෙනවා නම් ඒ ක්‍රියාව කිරීමත් ඒ අනුව මේ ආනපාන සති සමාධිය දවසේ පැය 24 තුළම දැඩි නින්දට ගිය අවස්ථාවේදී අවශ්‍ය නැහැ ඒක කරන්න බෑ දැඩි නින්දක් නැති අඩ නින්දදීත් කරන්න ඕන ඒ අනුව ඉරියාපත හතරක් ඉරියව් හතරක් තියෙනවා පුද්ගලයෙකුට ඕනම කෙනෙකුට එක්කෝ ගච්ඡන්නෝ ඇවිදිනවා එක්කෝ තිතෝවා කායකායන පස්සනාව ඉරියාපත පබ්බේ තියෙනවා බික්කු ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති ඒ කියන්නේ සක්මම්මලුවක හෝ කොහේ හෝ ඇවිදිමින් ඉන්නවා තිතෝවා තිතෝස්මින්ති පජානාති හිටගෙන ඉන්නවා කොහේ හරි හිටගෙන ඉන්නවා නිසින්නෝවා නිසින්නෝස්මින්ති පජානාති අවදන් ඔබ සියලු දෙනාම ඉඳගෙන ඉන්නවා නිසින්නවා ඒ වගේම සයනුවා සයනෝ මිණ්ටි පජානාති සයනුවා කියන්නේ දැඩි නින්දක් නැහැ ඇඟද ඇඳක හෝ කොහේ හරි තැනක හෝ පුටුවක හෝ හාන්සි වෙලා ඉන්නවා ඒක සයනුවා දැඩි නින්ද මේකට අදාළ නැහැ දැඩි නින්දේදී අරමුණු වෙන්නේ නැහැ දැඩි නින්දේදී අරමුණු වෙන්නේ නැහැ අනික් හැම අවස්ථාවෙම දවසේ පැය 24 තුළ කොයි වෙලාවෙ වුණත් ඔය ඉරියව් හතර තියෙනවා. ඔය ඉරියව් හතරෙදිම ඔබට ආනපාන සති සමාධිය වඩන්න පුළුවන් වඩන්න ඕන වැඩුවොත් ඔබේ හිත කිලුටු වෙන්නේ නැහැ. නොවැඩුවොත් ඔබේ හිත කිලුටු වෙනවා. දැන් ඒක තමයි මේකේ තේරුම. හැබැයි මේ මෙතෙන්දි මේ කායකායනුපස්සනාවේ ඉරියාපත පබ්බය දැන් ඔය විදර්ශනා භාවනාව කියලා ලියපු පොත්වල නොයෙකුත් පොත් තියෙනවා මේ පොත්වල ලියලා තියෙන්නේ කොහොමද මේ බික්කු ගච්ඡන්තෝ ආගච්ඡාමීටි මේක ලියලා තියෙන්නේ පරිවර්තනය කරලා ලියලා තියෙන්නේ ඇවිදිනවා එහෙම නැත්නම් අර කකුල උස්සනවා ගස්සනවා පද්දනවා තියෙනවා එහෙම කී කියා යන එකයි එහෙම කියන එකයි කරන්න සම්පූර්ණයෙන්ම වැරදි ඔබ හොඳට බලමු අපි හිටමු මෙතනින් අතෙන් රක්මම් මළුවක් තියෙනවා කියලා දැන් මේ රක්මම් මළුවේ ඔබ ගමන් කරනකොට ඔබ ඇහැ අරගෙන යන්නේ ඇහැට රූප දකින්නවා කන වහගෙන නෙමෙයි යන්නේ කාණ්ඩ ශබ්ද ඇහෙනවා නාසයට ගඳ සුවඳ එනවා
ඒවගම මනුසට අරමුණු වෙනවා. ඒ අරමුණු නිසා ඔබට රාගයක් එන්න පුළුවන්. ඇයට ප්‍රියමනාප දෙයක් දැක්කොත් අනුරාගය උසන රාගය එනවා. අනුසය උපදිනවා. ඒවගම විරුද්ධකාරයෙක් දැක්කොත් විරුද්ධ දෙයක් වැරදි දෙයක් දැක්කොත් ගැටීමක් එනවා, තරහක් එනවා, අරමුණු එනවා. ඇවිදින කොටත් එතකොට උස්සනවා ගසනවා පද්දනවා කිව්වට හරියන්නේ නැහැ. ඒ අරමුණ හරියට අරගෙන ඒ අරමුණ ආශ්‍රය කළ යුතු එකක්ද බැහැර කළ යුතු එකක්ද කියලා ආශ්‍රය කරන්න ඕන නම් ඒකට ආශ්‍රය කළ යුතු දේ කරන්න ඕන, බැහැර කළ යුතු දේ නම් දෙකම කරන්න ඕනේ, දුයි දේ නම් වදා. එතකොට අපි හිටමුකෝ ඔබට යම් කිසි රූපයක් දැක්කේ සක්මන් මළුවේ ඇවිදිනකොට ඇහෙන් දැක්කේ ප්‍රිය මනාප අනුරාගී රූපයක්. මොන හේතුවක් නිසා වාමාසුභානුසති මරණානුසති බුද්ධානුසති වඩලා හිට පිරිසිදු කරගන්න ඕන. එහෙම නැත්නම් ඇහැට දැක්කේ තරහා යන වෛරකාරයේ තරහකාරයේ විරුද්ධකාරයේ නොගැලපෙන නොපෑහෙන අමනාප දෙයක්. වාම මිත්තානුසති මරණානුසති බුද්ධානුසති වඩලා හිට පිරිසිදු කරගන්න ඕන. ඒක නොවැඩුවොත් අර සක්මන් මළුවේ ඇවිද්දයි කියලා හිට කිලුටු වෙන එක නවතින්නේ නැහැ. ඉඳගෙන ඉන්නකොටත් එහෙමයි. හිටගෙන ඉන්නකොටත් එහෙමයි. හාන්සියලා ඉන්නකොටත් එහෙමයි, ඇවිදිනකොටත් එහෙමයි. ඒක තමයි මේ කායේ කායනුපස්සනාවේ ඉරියාපත පබ්බ. එතකොට මේ අර ආනපාන රතිනමාදී පබ්බේ තමයි මේක දෙපැත්ත තියෙන්නේ. ඒක ඉරියාපත හතරට ඉරියව් හතරකට වැඩි කළා, බෙදුවා, වෙනස් කළා. ඒකයි කළේ, නැතුව වෙන මොකක්වත් කරේ නැහැ. ඒකෙත් පරමාර්ථය අර අවසාන වශයෙන්ම අත්ති කායෝති ආපනත සති පච්චුප්පට්ටිදා හෝති ආවදී ඥානමත්තාය පති පටි සතිමත්තාය අනිසිතෝච විහරති නච්චකිංචි ලෝකේ උපාදීට. නච්චකිංචි ලෝකේ උපාදීට උපාදානය කරගන්නේ කිසිම දෙයක් නැහැ. ඊළඟට තවදුරටත් බෙදනවා, වැඩි කරනවා. මේ දැන් ආන පන්සති සමාධිය මුලින්ම කිව්වා පොදුවේ කාටත් ඕන කෙනෙකුට අදාළව ඒක සාමාන්‍ය විදියට. ඊට පස්සේ ඉරියව් හතරට වෙනස් කළා. ඊට පස්සේ දැන් කායකායනුපස්සනාවේ සම්පජඤ්ඤ පබ්බේ දැන් ඊටත් වඩා බෙදෙනවා. දැන් ඔබ කරන කියන හිතන සියලු දේවල් පැය 24ක් ඇතුළත බික්කු අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති, අලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති, සමිජ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති, සංඝාටිපත් ජීවරධාරණේ සම්පජානකාරී හෝති, අසිතේ පීතේ කායිතේ සාහිතේ සම්පජානකාරී හෝති, උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති, ගතේ දිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී. යම් ආකාරයකට ඔබ යනවා, එනවා, ඉස්සරහට යනවා, පස්සට යනවා, පැත්ත බලනවා, මේ පැත්ත බලනවා, අනාගතය මෙනෙහි කරනවා, පසු විපරම් කරනවා, කනවා, බොනවා, මිදුලාතු ගානවා, වැසිකිලි යනවා, කැසිකිලි යනවා, රෙදි හෝදනවා, පාත්‍රය හෝදනවා, පාත්‍රය පාවිච්චි කරනවා, ඒ වගේම අසිතේ පීඩේ බාහිතේ සාහිතේ කනවා, බොනවා, උරනවා, ලෙව කනවා, මේ ඔක්කොම වැඩ තියෙනවා. ඒ වගේම වැසිකිලි යනවා, කැසිකිලි යනවා, උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති, ගතේ තිතේ නිතින්නේ සුට්ටේ ගායනා කරනවා, හිරි අරිනවා, ඇඟ මැලි කරනවා, ඒ වගේම අරියෝ තුන්හි භාව, මේක තුන්හි භාවේ කිසිම දෙයක් නොකර නිකනුත් ඉන්නවා. මේ ඕනම අවස්ථාවක සම්ප්‍රජනනය වෙන්න පුළුවන්, සමුදය ජනිත වෙන්න පුළුවන්, සම්පජාන වෙන්න පුළුවන්. මේ යම්කිසි ක්‍රියාවක් ඒ අනුව කාර්යයක් කාය කළුත් ඒ අවස්ථාවේ සමුදය ප්‍රජනනය වෙනවා නම් ඒක නකාරී හෝති කරන්න ඕන. සමුදය ජනිත වෙනවා නම් ඒක නකාරී නොකර ඒකෙන් මිදෙන්න ඕන. හෝති කියන්නේ මිදෙන්න ඕන. හේතු කියන්නේ ඒක කරනවා. හෝති කියන්නේ ඒකෙන් මිදෙනවා. හීටි කියන්නේ ඒක අවසන් කරනවා. හේතු, හෝති, හීටි, ත්‍රිපරිවර්තය. ඉතින් ඒක නිසා දැන් මේ අර ආනපාන සති සමාධියමයි දෙපැත්තමයි අස්සපස්සමයි ආශ්‍රය ප්‍රහාණයමයි කරන්නේ. මේක අර මුලින්ම පොදුවේ කිව්ව ආනපාන සති සමාධි පබ්බය හැටියට, ඊට පස්සේ ඉරියව් හතරකට බෙදලා කිව්වා ගච්ඡන්නෝවා ටිටෝවා සයනෝවා අනුසින්නෝවා. ඊට පස්සේ තවත් දුරට බෙදලා වැඩි කළා ඔබ දවසක් තුල පැය 24ක් තුල
කරන කියන හිතන දේ යනවා එනවා කනවා බොනවා නානවා මිදුලාතු ගන්නවා වාහනේ ලෝනවා උදල්ලෙන් වැඩ කරනවා කුඹුර වැඩ කරනවා කාර්යාල වැඩ කරනවා කම්පියුටර් එක වැඩ කරනවා ඔය ඕන ඔක්කොම සියලු දේ ඇතුව ඒ වැඩ කරනකොට සමුදය ප්‍රජනනය වෙනවා නම් සම්ප්‍රජනනය වෙනවා නම් ඒ ක්‍රියාව වැරදි ඒකෙ මිදෙන්න ඕන නකාරී හොටි කරන්න ඕන ආනපාන සත්‍යමාද එතකොට ඒ හැම අවස්ථාවකම ආනපාන සති සමාධිය වඩන්න ඕන අස්ස පස්ස දෙකම තියෙන්න ඕන. වැරදියක් ආවොත් ඔය ඕනම වැඩක් කරනකොට ඔබට රාගයක් එන්න පුළුවන් අනුරාගයක්. ප්‍රිය දෙයට දැඩි ආසාවක් ලෝභයක් කැමැත්තක්. වාම අසුභානුසති මරණානුසති වැඩනකොට ඒ සම්පජානකාරී වෙනවා. ඒ වගේම තරහක් වෛරයක් ක්‍රෝධයක් ආවොත් වහාම මෙත්තානුසති මරණානුසති බුද්ධානුසති වඩන්න ඕන සම්පජානකාරී හොති වෙනවා. මේක තමයි කරන්න ඕන. එතකොට සතර කමඨාන වඩනකොට මේවා වෙනවා ඉබේ. දැන් මේ තුනම කිව්වා ආනපාන සති සමාධි පබ්බේ ඉරියාපත පබ්බේ සම්පජානකාරී හොති පබ්බේ. මේ මාතෘකා දාලා තියෙනවා පස්සේ පුතග්ඥාන පුද්ගලය වැරදි විදිහට දාලා තියෙනවා මාතෘකාගේ කිව්වොත් ඒ නොමග යනවා. ඊට පස්සේ දැන් ඊගාවට තියෙනවා ඔය අංක 6 යටතේ දැන් ඊට පස්සේ පොඩ්ඩක් වෙනස්කමක් තියෙනවා. හැබැයි ආනපාන සති සමාධියමයි කාය කායනුපස්සනාවමයි කාය කායානුපස්සී පුනිතපරම්භිකවේ භික්ඛු ඉමමේව කායං උද්දං පාදුතලා අදෝ කේසමත්තක තචපරියන්තං පුරං නානා ප්‍රකාරස්ස අචිරිනෝ පච්ච වෙක්කති. දැන් මෙතන මේ කාය කායානුපස්සනාවේ පටිකූල මනසිකාරය පබ්බේ කියලා දාලා තියෙන්නේ මේ පසුව ලිව්ව පුතග්ඥන පුද්ගලයෝ මේක පරිවර්තනය කරලා තියෙනවා පිළිකුල් භාවනාව කියලා. පටිකූල කියන වචනේ පිළිකුල කියලා භාවනා කරලා තියෙන බුද්ධ දේශනාවේ පිළිකුල් භාවනාවක් නෑ. බුද්ධ දේශනාවේ මොකද මෙතන තියෙනවා මේ අසුචිනෝ පච්චවෙක්කති නානාපකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති. මෙන්න මේ අසුචිනෝ නිසා තමයි මේ පිළිකුල් භාවනාවක් හැටියට පරිවර්තනය කළේ මේ පටිකූල මනසිකාර පබ්බේ. මේක තියෙන මේ පිළිකුලක් නෙමේ මේ සුචි කියන වචනේ. සුචි කියන වචනේ විරුද්ධ වචනේ අසුචි. සුචි කියන්නේ ප්‍රිය මනාප මිහිරි මధుර කියන දේ. දැන් අපි ගම්මු පුද්ගලයේ තරුණ වයසේ ගෑනු ළමයෙක් හෝ පිළිම ළමයෙක් හෝ පැහැපත් කෙනෙක් එකපාරට අපිට ඇහැ ගැටුණාම ඇයට අරමුණු ආව ගමන්ම යම් ආකාරයක සුචි අරමුණක් එන්නේ. ප්‍රිය මනාප අරමුණක් එන්නේ. ඒ අරමුණ අපි දැන් පුද්ගලයෙක් හැටියට ඒ තරුණ සත්වයෙක් හැටියට පුද්ගලයෙක් හැටියට එහෙම ලස්සන බලු පැටියෙක් වුණත් කමන්නේ පූස් පැටියෙක් වුණත් කමන්නේ ලස්සන හරකෙක් වුණත් කමන්නේ ඕන කෙනෙක් ඒ වගේ පණ තියෙන කෙනෙක් අපි දකින්නේ සුචි හැටියට. නමුත් දැන් අපිට මේකේ මේ සුචි බව අයින් කරලා අසුචි බලන්න මොකද කරන්න කියන්නේ මේ ක්‍රියාකාරකම් කරන අතිමස්මින් කායි කාය කියන්නේ ක්‍රියාකාරකම්. මේක බෙදනවා කොටස් වලට විභංග කරනවා. මේකේ දැන් පුද්ගලයෙක් නම් හොඳ ලස්සන ගෑනු ළමයෙක් නම් අපි දැන් බෙදනවා කෙස් ගොඩක් කේසා ලෝමා නක් ලොම් ගොඩක් නකා නියපොතු ගොඩක් දන්තා දත් ගොඩක් මේ වගේ මේ බෙදනවා මේ කොටස් 32කට. මේ කොටස් 32කට බෙදුවාම මේකේ ඇත්ත ස්වභාවය මේ ලස්සන පුද්ගලයාගේ ඇත්ත ස්වභාවය ඔබට දකින්න පුළුවන්. දැන් අර ලස්සන පුද්ගලයෙක් හැටියට තමයි ඔබ ඒ පුද්ගලයා සත්‍යයේ පුද්ගලයෙක් හැටියට නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න. නිච්චසේ සුඛසේ අත්තසේ ලස්සනයි කියලා ගන්නවා. දැන් මේක අපි මනසෙන් මේ ළමයාවම මේ අපි අර රූපයම මේ කෙස් ගොඩක් මේකටිය මෙතන තියෙන මේ කෙස් ගොඩක් ලොම් ගොඩක් දත් ගොඩක් නියපුතු ගොඩක් කෙලස් එම් සොටු මස් බඩවැල් මේ වගේ බෙදලා බෙදලා බලනකොට මේකේ එහෙම පුද්ගලයෙක් නෑ සත්වයෙක් නෑ
ඒ අනුව මෙතන අර ඝන සංඥාව සත්ව සංඥාව නිත්‍ය සුඛසේ ගැනීම නවතිනවා. ඒ අනුව මේ අනිච්ඡන් දුක්ඛන් විපරිණාම ධම්මං යථා පරිදි තේරුම් අරගන්න පුළුවන් මරණානුස්සතිය වඩන්න උපකාර වෙන එකක් තමයි මේ පටිකූල මනසිකාර පබ්බේ. එතකොට මේ ඕනම පුද්ගලයෙක්ව අපිට පුළුවන්කම තියෙනවා අපි මේ පුද්ගලයෝ සත්වයක් හැටියට ඒකකයක් හැටියට ඝන සංඥාවක් හැටියට දකිනකොට තමයි අපි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ. නමුත් මෙහෙම බෙදලා බලනකොට අපිට පේනවා මේකේ සත්වයක් පුද්ගලයක් නෙමෙයි, මේකේ තියෙන්නේ මේ කෙස් ගොඩක් ලොම් ගොඩක් නියපොතු ගොඩක් මේ වගේ කොටස් 32ක් මේ එකකවත් සුචි නැහැ අසුචිනෝ පච්ච වේකටි. ඒ අනුව අපිට තරහ ගන්න දෙයක්වත් නැහැ, අපිට රාගයෙන් අනුරාගයෙන් ඇලෙන්න දෙයක්වත් නැහැ, අල්ල ගන්න දෙයක්වත් නැහැ, උපාදානය කර ගන්න දෙයක්වත් නැහැ. මේක නිච්චසේ සුඛසේ අත්තසේ පවතින්නේ නැහැ. මේක අනිච්ඡන් දුක්ඛන් විපරිණාම ධම්මං. මේ අනිච්ඡන් දුක්ඛන් විපරිණාම ධම්මං යථා පරිදි තේරුම් ගන්න උපකාර වන ආකාරයට තමයි මේ විදියට විභංග කරලා බෙදලා බලන්නේ. මේ බුදුහාමුදුරුවෝ තමයි එකම ශාස්ත්‍රූවරයා මේ වගේ මේ බෙදලා බලන්න ඉගැන්නුවා. මේ බෙදලා බලනවා කියන එකට තමයි භගවත් ගුණය කියන්නේ. එතකොට භගවත් ගුණය කියන්නේ භග කියන්නේ බෙදලා බලනවා, වත කියන්නේ ගතහිට. භගවත භගවත් ගුණය කියන්නේ ඒ බෙදලා බලන්න ඉගැන්නුව නිසා. මේ බුදුහාමුදුරුව මේ සත්වයක් පුද්ගලයෙක් මෙතන නෑ කියන එක පෙන්වන්න බෙදලා බලන්න කිව්වා. බෙදලා බැලුවහම මෙතන සත්වයක් නෑ, පුද්ගලයෙක් නෑ, ඝන සංඥාවක් නෑ, මේක නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න දෙයක් නෑ, මේක අනිච්ඡන් දුක්ඛන් විපරිණාම ධම්මං යථා පරිදි තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒකට උදාහරණයකුත් කියනවා. සෙය්‍යතාපි භික්කවේ උබතෝ මුකෝ පූතෝලි මූතෝලි, යම්කිසි ගෝණියක් අරගෙන උබතෝ මුකා කිව්වේ මේ ගෝණිය යට කෙරවලත් උඩ කෙරවලත් බැඳලා තියෙනවා. බැඳලා පුරා නානා විහිතස්ස ධඤ්ඤස්ස, නානා විද වූ ධාන්‍ය වර්ග වලින් මේ ගෝණිය පුරවලා තියෙනවා. පුරවල දෙකෙරවල බැඳලා තියෙනවා. මේකේ දෙකෙරවල ලෙහලා දැන් මේ ධාන්‍ය ටික බිමට හලනවා. හලවාම මේක තියෙන්නේ සෙය්‍යතිදම් සාලීනං සාල් විහිනං වී මුග්ගානම් මුං මාසානම් මෙනේරි තිලානම් අමු මේ තණ්ඩුලානම්, මේ වගේ මේ ඔක්කොම ධාන්‍ය ටික බිමට වැටුණා. මෙතන මේ අර ඔය ධාන්‍ය ටික ගෝණියක්කට දාලා දෙකරවල බැඳලා හොඳට තියෙනකොට හොඳ යම්කිසි එකක් වගේ පේනවා. මේක හාල් බැලුවාම මේක එහෙම එකක් නෑ. මේක තියෙන හාල් වී මුං අට අර දේවල් ඒ ඔක්කොම විසිරලා යනවා. ඒ වගේම තමයි මේ බඹයක් වමන ඒව මේව කෝ භික්කවේ භික්කු ඉමමේව කායන් උද්දම් පාද තලා අදෝ කේසමත්තා, මේ කේසාන්තයේ පාදාන්තය දක්වා මේ තියෙන සියලු දේ කොටස් වලට බෙදලා බලන්න පුළුවන්. අපිට විභංග කරලා බලන්න පුළුවන්, මේ වට බග කරලා බලන්න පුළුවන්. එතකොට බග කරලා බැලුවහම මෙතන සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න දෙයක් පවතින දෙයක් නැහැ. මේක අනිච්ඡන් දුක්ඛන් විපරිණාම ධම්මං මරණානුස්සතිය වඩන්නට උපකාර කරගත හැකි කරගත යුතු ගැඹුරු භාවනාවක් තමයි මේ මෙතන තියෙන. මේක මේ පටිකූල මනසිකාර පබ්බේ කියන්නේ පස්සේ පෘථග්ජන පුද්ගලයෝ ඇතුල් කරන දෙයක්. ඒක ඔය භාවනා මධ්‍යස්ථානවල පිළිකුල් භාවනාව කියලා කරනවා. පිළිකුල් භාවනාවක් බුදුහාමුදුරුවෝ දේශනා කරේ නෑ. බුදුහාමුදුරුවෝ මේක මේ යථාවාදී තථාකාරී ඇත්ත ඇති ඇතියට බලන්න නම් බෙදලා බලන්න කිව්වා. ඒකයි කරන්න කිව්වේ. නැතුව මේක පිළිකුල් භාවනාවක් එහෙම නෙමෙයි. පිළිකුල් භාවනාව බුද්ධ දේශනාවේ නෑ. යමක් ඔබ පිළිකුල් කරනවා නම් ඔබේ හිතේ ද්වේෂයක් ඇති වෙනවා. ද්වේෂයකින් තමයි පිළිකුල් කරන්නේ. ඉතින් ඒක නිසා පිළිකුල් භාවනාවක් බුද්ධ දේශනාවේ නෑ. මේක තියෙන්නේ අසුබය. මේ සුන්දර බව තියෙන්නේ බෙදලා බලන්න ඉස්සෙල්ලා. අර සත්වයක් පුද්ගලයෙක් හැටියට ළමා සුවසේ සුබසේ දකින්න, සුචිසේ දකින්න. සුචි කියන වචන තමයි මෙතන තියෙන්නේ. අසුචි කියන වචන තමයි බෙදලා බැලුවහම තියෙන්නේ. ඉතින් ඒක නිසා මෙතන මේ
අපි ඒකට ඇලෙන්නේ සුචි නිසා. දැන් එක බෙදලා බලුවාම මේකේ අසුචිනෝ පච්ච වේකති. ඒ අනුව මෙතන අල්ල ගන්න දෙයක් ඇලෙන්න දෙයක් තණ්හාවෙන් උපාදානය කරගන්න දෙයක් සත්වයක් පුද්ගලයක් නැති බව තේරුම් ගන්න පුළුවන්. ඒ අනුව මේක අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මයි යථා පරිත්‍යෙල්ලා නිච්ච දුකාට හිතෙන් ඉවත් වෙනවා. ඒ සඳහා තමයි මේ පටිකූල මනසිකාරපබ්බේ කියන එක මේක පස්සේ දාපු නමක්. නමුත් මේකේ තියෙන එක මේකේ තියෙන පටිකූල මනසිකාරපබ්බයක් කියලා පස්සේ කාලේ දාලා තිනවා. නමුත් මේකේ තියෙන්නේ අර බෙදලා බලන ක්‍රමය. ඊළඟට කායේ කායනුපස්සනාවේ ධාතු මනසිකාරපබ්බේ කායේ කායනුපස්සනාවේ ධාතු මනසිකාරපබ්බේ. දැන් මෙතෙන්දි අර ඉස්සෙල්ලා අපි සත්වයක් පුද්ගලයෙක් තමයි මේ කෙස් ගොඩක් ලොම් ගොඩක් ඒ වගේ දැම්මේ. බල්පෙටික් වුණා ගන්න පුළුවන්, පූසෙක් වුණා ගන්න පුළුවන්, හරකෙක් වුණා ගන්න පුළුවන්, ඔය ඔක්කොම තියෙනවා. දැන් හැබැයි මෙතන මෙතනත් ආයි බෙදනවා. ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව ඒකමයි කියන්නේ පුනිජවරම් භිකවේ භිකෝ ඉම මේ කායම් යථා ටිටං යථා පණිහිටන් ධාතුසෝ පච්ච වෙක්කති. ධාතුන් හතරක් තියෙනවා. මේක තියෙන්නේ ආපෝ ධාතු, පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු. ওই ධාතු හතරෙන් පිට දෙයක් මේකේ නැහැ. තව තියෙනවා ක්‍රියාකාර වෙන අවකාශයකුත් විඥානයකුත්. ඒවා අපිට බලන්න දකින්න බෑ. ඒවා මේම දෙයක් නැහැ. නමුත් මෙතන තියෙන්නේ ආපෝ ධාතු, පඨවි ධාතු, වායු ධාතු, තේජෝ ධාතු කියන හතර. දැන් අපි මෙතෙන්දි සත්වයක් පුද්ගලයක් විතරක් නෙමෙයි ද්‍රව්‍යයක් වස්තුවක් ගත්තත් තියෙන්නේ ඔය ධාතු හතර පමණයි. අපි ගම්මුකෝ රත්තරන් මාලයක්. රත්තරන් මාලයක් ගම්මුකෝ. මේක තියෙන්නේ මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, වර්ණ ගන්ධ රස ඕජා එකතු වෙලා. කෝපි ගම්මුකෝ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා එකබලා විඥාණයෙන් හදපු එකක්. ඕනම කප්පොට ගත්තත්, ඇඳුම ගත්තත්, ඔබ සත්වයක් ගත්තත්, පුද්ගලයක් ගත්තත්, ද්‍රව්‍යයක් ගත්තත්, වස්තුවක් ගත්තත්, මේ පැවැත්ම තුළ ඔබ පරිහරණය කරන කනබොන සියලු දේ පරිහරණය කරන සබ්බ සකල මනාවම සකස් වෙලා තියෙන්නේ, සංයුතිය තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි. හුස්ම ගත්තත් මේ වාතයේ තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි හතර. වතුර බිව්වත්, කෑම කෑවත්, ඇඳුමක් ඇන්දත් එසියරුදේ තියෙන්නේ ආපෝ තේජෝ ආයෝ පඨවි හතර. මේක බෙදලා බලනකොට නැවත අර පටිකුල මනසිකාර පබ්බේ වගේම මෙතනත් අර නිස්සත්තෝ නිජීවෝ සත්‍යයක් හැටියට නිච්චසේ සුකසේ අත්තසේ පවත්වන්න නවත්වන්න දෙයක් නෑ. මේක අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං යථා පරිදි තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා මේ ධාතු මනසිකාර පබ්බයත් දැන් අපි අර උදාහරණ මම ඉස්සෙල්ලා උදාහරණයක් කිව්වනේ. බුදුහාමුදුරුවෝ ගිහිල්ලා කොසල් රජුරුවන්ගේ රජගෙදරින් දානෙ ගත්තා. රාජභෝජනයක් බොහොම ප්‍රියමනාප ප්‍රණීත විදිහට හදපු. ඒ රාජභෝජනයේදී මේ තියෙන්නේ තාපෝ තේජෝ ආයෝ පඨවි හතර. ඊට පහුදා වීටියක යවහල් පිණිසුගාවන්නකොට යවහල් දානයක් ලැබුණා. ඒක තියෙන්නේ තාපෝ තේජෝ වායෝ පඨවි හතර. ආයි වෙනසක් නැහැ. මේක මෙනෙහි කරනකොට අර රාජභෝජනයේ මේ අවහල් දානේ සංසන්දනය වෙන්නේ නැහැ. සංසන්දනය කරන්නේ නැහැ. දැන් එහෙම නම් අර රාජභෝජනයේ නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නවා. මේක නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න බෑ. මේක ප්‍රතික්ෂේපන. නමුත් එහෙම වෙන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. හේතුව මොකද? ධාතුසෝ ධාතු මනසිකාරයෙන් ධාතුසෝ පච්ච වේකති. ඒ අනුව මේක තියෙන්නේ මේ අවහල් දානේ තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රසෝජාවල තමා පොඩි වෙනසක් තියෙන්නේ. රජගෙදරින් ගත්ත රාජභෝජනේ තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රසෝජා අටමයි. එතකොට ඔය සුද්ධාස්තක අටමයි මේක තියෙන්නේ පොඩි පොඩි වෙනස්කම් ඇතුව. ඉතින් ඒක නිසා මේක ඒ ධාතු මනසිකාරයෙන් වළඳනකොට ප්‍රතික්ෂේප වෙන්නෙත් නැහැ, ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මුලා වෙන්නෙත් නැහැ. උපේකා සිටින් ගන්න පුළුවන්. ඒ අනුව අනිත්‍ය දුක්ඛානත්ව මෙනෙහි කරලා නිබ්බිලා වෙන්න පුළුවන්. ඒක තමයි ධාතු මනසිකාර පබ්බේ.
ඊළඟට තව දුරටත් යම් කිසි කෙනෙකුට ගැඹුරින්ම මේ අනිත්‍ය දුක්ඛානාත්ත තේරුම් ගන්න බැරි නම් මේ පැවැත්ම පිළිබඳව නිත්‍ය සුඛාත් අදහසක් තියෙනවා නම් ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා කාය කායනුපස්සනාවේ නවසීවතික පබ්බේ ඊගාව පබ්බේ නමයක් තියෙනවා නවසීවතික කිව්වේ අවස්ථා නමයකදී මේ සීවතිකය සීවතිකය කියන්නේ මලකඳක් සීවතිකය කියන්නේ මලකඳක් දැන් මේක කියනවා පුණ්‍යවරම් බිකේ බිකු සේයතාපි පස්සේය ශරීරම් සීවතිකය මේ සීවතිකය කියන්නේ මලකඳ ඔබ ඕනෑම කෙනෙක් මලකඳ දකලා ඇතිනේ මේ මලකඳක් දැන් ඔබ අර ජීවත් වෙලා හිටිය පුද්ගලයා ඔබ දන්නවා දැන් මේ ජීවත් වෙලා හිටිය පුද්ගලයාම මිය පරලොව ගියා දැන් මේ ජීවත් වෙලා හිටිය පුද්ගලයාගේ මේ ශරීර කූඩුව තමා දැන් දැන් පණ නැහැ දැන් ප්‍රාණය නැහැ දැන් ඇත්ත වශයෙන්ම මේ ඇහැ තියෙනවා ඒ මරුණ පුද්ගලයාගේ ඔබේ මිත්‍රයා හෝ අම්මා හෝ තාත්තා හෝ කවුරු හෝ ඔබේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව හෝ දුව පුතා හෝ කවුරු හෝ නැහැදෑයෙක් හෝ සතුරෙක් හෝ මිතුරෙක් හෝ දැන් මැරිලා ඉන්නවා දැන් ඔබ ඒ මලකඳ දිහා බලාගෙන ඉන්නකොට ඇහැ තියෙනවා කන තියෙනවා නාසයක් තියෙනවා දිවක් තියෙනවා ශරීර කූඩුවක් තියෙනවා හැබැයි මොකද මේක වෙනස මේ ඇහැ තිබුණාට ඇහෙන් ලෝකය උරාවොන්නේ ඇහෙන් ලෝකය චක්කු රස උරාවොන්නේ දැන් ඔබේ ඇහැ චක්කු චක්කුන් අර මලකඳේ තියෙනවා චක්කු චක්කුන් නැහැ චක්කුන් වෙන්න නම් ඇහෙන් රූප උරාවොන්න ඕන පානීය කරන්න ඕන එතකොට ඔබ මේ ඔබේ ඇහෙන් කරන්නේ මේ රූප උරා බීලා පානීය කරලා පානීය කරන නිසා ඇහෙන් පානීය කරනවා කනෙන් ශබ්ද රූප පානීය කරනවා නායෙන් ගන්ධ රූප පානීය කරනවා දිවෙන් රස රූප පානීය කරනවා කයෙන් පොට්ටබ්බ පහස රූප පානීය කරනවා මනසෙන් ධම්ම රූප පානීය කරනවා හයෙන්ම පානීය කරනවා පානීය කරන නිසා ඔබ උරාබොන නිසා පානීය කරනවා පානීය කරන තාක්කල් ඔබට පණ තියෙනවා දැන් අර මලමිනිය කියන්නේ මේ පානීය කරන්නේ නැහැ දැන් පානීය කරන්නේ නැහැ කාටත් ඕක වෙනවා කිසි කෙනෙකුට මේක නවත්වන්න බෑ අපි ශක්තියක් කර්මයක් ආවිෂක් ගෙනාවා ඒක ගේනකම් අපි පානීය කරනවා පානීය කිරීම කවදා හරි නවතිනවා පානීය කිරීම නැවතුණු මොහොතේ පටන්ම අර පුද්ගලයාගේ විඥාන ශක්තිය විඥානයේ තනින් නික්මෙනවා විඥාන ශක්තියක් නැහැ එතකොට මේ විඥාන ශක්තිය තියෙන්නේ ඔය ඇහෙන් කන්නේ නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් පානීය කරන තාක් පමණයි උරාවන තෙක් පමණයි පණ තියෙන්නේ ඒක මේ පණ තියනවා කියන්නේ අර පානීය කරන නිසා එතකොට ඔබ හොඳට කල්පනා කරන්න ඕනේ ඔබ මේ ඔබේ ඇහෙන් රූප පානය කරලා උරාබුණා. නාසයෙන් ගඳ සුවඳ උරාබීලා දිවෙන් රස උරාබීලා කයෙන් පහස උරාබීලා මනසෙන් ධම්ම උරාබීලා පානය කරලා ඒකයි මේ පණ තියෙන්නේ. දැන් උරාබොන්නේ නැති වුණ ගමන්ම දැන් හැබැයි අර මලකඳු තියෙනවා ඒ විදිහටම ඇහක් තියෙනවා කනක් තියෙනවා. හැබැයි දැන් චක්කු මිසක් චක්කුන් නෙමෙයි. දැන් චක්කුන් නැහැ. දැන් තියෙන්නේ චක්කු. දැන් ඔන්න මලකඳ තියෙනවා. ඔය මලකඳ මේ එකතු කරගෙන ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතර චත්තාරෝච මහා භූත. උපාදාය රූප හතරක් හැටියට එකතු කරගෙන හදාගත්ත කූඩුවක් තමයි මේක. මේක මේ ණයට ගත්ත ණයට අරගෙන තියෙන්නේ. මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර ණයට අරගෙන තියෙන්නේ తాවකාලිකව මේ කූඩුව හදන්න. දැන් ඔය උරා බීම නිසා තමයි මේ කූඩුව පාත්වගෙන ආවේ. දැන් උරා බීම නැවැත්වුව ගමන් සිවතිකාය ජඩ්ඩිතං ඒකාහමතං දීමතං තියමතං උද්දමඝාතකං විනීලකං විපුප්පක ජාතං. අර උරා බොන්නේ නැති මොහොතේ පටන්ම
එක තප්පර 10ක් විනාඩියක් දෙකක් යනකොට අර උරා බොන්නේ නැතිකොට මේ ශරීර කූඩුවේ තිබුණ උෂ්ම කියන උෂ්ණත්වයේ රසනේ නැතිලා යනවා. පළමු කොටම අර තේජෝ ශක්තිය නැති වෙනවා. ඒකනේ කියන්නේ මලගඳ එක පාට සීතල වෙනවා. ඒ දැන් උරා බොන්නේ නැහැ. උෂ්ම නැහැ. ඊළඟට දෙවෙනි අවස්ථාව වෙනකොට මේකේ ආපෝ අර ඇතුලේ අර ආපෝ කියන කොටස අපි ණයට අරගෙන තියෙන්නේ මේ ස්වභාව ධර්මයේ තියෙන ජලයෙන් කොටසක් ආපෝ කොටස දියාරු වෙන කොටස ඒක ඉබේම ඉවත් වෙලා යනවා ඒක දවසක් දෙකක් යනකොට ජෝජස් ගලන්න ගන්නවා ඊට පස්සේ වාතය ගඳ ගන්න ගන්නවා වායුව කොටසත් යනවා ඊට පස්සේ මේක දැන් උපසංහරටි මෙතන තියෙනවා ඉමමේව කායන් මේ ක්‍රියාකාරකම් කරපු මේ ශරීර කූඩුව උපසංහරටි මේ එකතු කරගත්ත අර බැම්ම මිදිලා බැම්ම කැඩිලා ඒවා අර ණයට ගත්ත තැන් වලට ආපහු යනවා එතකොට ඔබ මේ කූඩුවක් හදන්න ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර ණයට අරගෙන තියෙනවා ඒ වගේම මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් උරා බීලා පානය කරලා මේ පණ ප්‍රාණය ආරක්ෂා කරගෙන පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා දැන් ඒක අවසන් වුණාම ඊට පස්සේ ඒක ඔබට අයිති නැහැ ඔබේ මනෝමය කාය එතනින් ඉවත් වෙලා යනවා අස්වෙලා යනවා අයින් වෙලා යනවා දැන් මනෝමය කාය නැහැ අර මලමිනිය දැන් එතන තියෙන්නේ අර ණයට ගත්ත ආපෝ තේජෝ වායෝ පඨවි හතර ඒකට ධර්මතාවයක් තියෙනවා ඒක අයම්පිකෝ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒවං අනතීතෝති මේක කාටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි අනතීතෝති මේකට ධර්මතාවයක් තියෙනවා ඒවං ධම්මෝ මේකට ස්වභාවයක් තියෙනවා ඒවං භාවී ඒ ස්වභාවය ඒ ධර්මතාවය ඒ වෙනස් වෙන එක දිය වෙලා නැති වෙලා කුණු වෙලා අයින් වෙලා යනවා ඒක කාටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ බඹයක් පමණ වූ ශරීරෙකට මේක තේරුම් ගත්තට පස්සේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා මේක මෙතෙක් කල නිත්‍යසේ සුඛසේ අත්තසේ ගත්ත එක සහ මුලින්ම හිතෙන් අයින් කරගන්න පුළුවන් අයින් වෙනවා මේ නවසියෝතික පබ්බේ මේ පළවෙනි එකේ ඉඳන්ම ඊළඟට දෙවෙනි එක තියෙන්නේ ඊට වඩා දැන් ඒ කාලේ කෙනෙක් මැරුණහම කරපු වැඩේ රජ කෙනෙක් නම් ලොකුම කවුරු හරි අර ශ්‍රමණ බ්‍රාහ්මණෙක් වගේ ලොකු කෙනෙක් නම් එහෙම නැත්නම් ලොකුම සිටුවරයෙක් නම් දරසයක් හදලා ගිනි තිබ්බා. නමුත් සාමාන්‍ය පුද්ගලයෝ 99%ක් ඉන්න සාමාන්‍ය පුද්ගලයෝ 99.99%ක් ඒ අයට එහෙම දරසෑවල් හදලා මේ පිච්චුවේ නෑ ඒ අයව කළේ ගෙදර තිබුණු එයා පාවිච්චි කරපු හොඳම ඇඳුම අන්දවල රෙද්දෙන් ඔතලා අර මිනිය කැලේකට ගිහිල්ලා කනත්තකට ගිහිල්ලා ගඟක් අයිනකට ගිහිල්ලා වීසි කළා ගඟක් අයිනකට ගිහිල්ලා වීසි කළා නැතුව බැලළුවේ නෑ සෝන් පිච්චුවේ නෑ මොකක්වත් නෑ නිකම්ම ගිහිල්ලා කැලේකට ඒවා වෙනම තිබ්බා එහෙම ගියාම එතෙන්දි වෙන්නේ පුණ්‍ය පරම්පික වේ බික්කු සෙය්‍යතාපි පස්සෙය සරිනම් මේ මිය පරලෝකීය සිවතිකාය ජඩ්ඩිතම් කාගේහිවා බජ්ජමානං කාක්කු කනවා කුලකේහිවා බජ්ජමානං කබරගොයි කනවා ගිජ්ජේහිවා කිමුල්ල කනවා කංකේහිවා බජ්ජමානං සුනකේහිවා බල්ල කනවා කාක්කු කනවා කබරගොයි කනවා මේ වගේ සත්තු ඇහිල්ලා රත්තුන්ට කෑම ආහාර බවට පත් වෙනවා මේ ඔබ ඔබේ කියලා ආදරයෙන් හදාගෙන හෝදාගෙන පිරිසිදු කරගෙන පවත්වාගෙන ගිය දේට සිදුවෙන දේ දෙවෙනි අවස්ථාව. ඒවං ධම්මෝ ඒවං භාවී ඒවං අනතීතෝති මේක නවත්තන්න පුළුවන් කෙනෙක් ලෝකේ කොහෙවත් නැහැ. ඒක තමයි උනේ එදා. ඒ අනුව මේ කායෝ ඒවං ධම්මෝ ඒවං භාවී ඒවං අනතීතෝති ඉති අජ්ජත්තං වා කායේ කායන් පස්සී විහෙරති බහිද්ධා වා කායේ කායන් පස්සී විහෙරති දැන් මේ පණ තියෙන
මැරුණ නැති මිනිහෙක් මේ මැරුණ කෙනෙකුගේ මලකඳ බලලා තමන්ටත් සිදු වෙන්නේ මෙන්න මේකයි කියලා ඒකයි මේ ඉටි අජ්ජත්තං වා කායකායන පස්සී විරති බයිද්ධා වා කායකායන පස්සී විරති අජ්ජත්ත බයිද්ධා වා කායකායන පස්සී විරති සමුදේ ධම්මා වය ධම්මා සමුදේ වය ධම්මාන් පස්සී විරති අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති එතකොට මේ පණ තියෙන මිනිහෙක් ජීවත් වෙලා ඉන්න කෙනෙක් මලකඳක් දිහා බලලා මේ අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කළා මේක නිච්චසේ සුඛසේ අත්තසේ පවත්තන්න නවත්තන්න බැරි බව ධර්මතාවය එවන් ධම්මෝ එවන් භාවි එවන් අනතීතෝති තේරුම් ගන්න තමා මේ නවසීවතික පබ්බයම විග්‍රහ කළේ විස්තර කළේ මතු කළා පෙන්නලා දුන්නේ හැම කෙනෙකුටම මේක පොදුයි මරණය කාටත් පොදුයි අපිට නිච්චසේ සුඛසේ අත්තසේ පවත්තන්න බැහැ ඉතින් මේ නිච්චසේ සුඛසේ අත්තසේ පවත්තන එක තමයි බරද අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් තේරුම් ගත්ත ගමන් මේ මරණානුසතිය පූර්ණේ වෙනවා ඒකයි කියන්නේ ඒක අවස්ථා නමයකදී ඊට පස්සේ මේ ශරීර සියයට අපි සිවතිකාය ඊට පස්සේ බල්ලු කාලා ඊට පස්සේ ඇටකොටුව ඉතරක් ඉතුරු වෙනවා ඊට පස්සේ ඇට ටිකත් ක්‍රමානුකූලව ඊගාව පියවරවල දි තියෙන්නේ ඒ ඇටකොටු ටිකත් පොළොවට අර පටවි කොටසට පොළොවට දිරා යනවා මේ වගේ කූඩු ඔබ කෝටි ප්‍රකෝටි ගානක් හදන්නට මේ වගේම කූඩු එක කූඩුවක්වත් ඔබට කැමතිසේ නිච්චසේ සුඛසේ අත්තසේ පවත්තන්න බැරුණා ඒ සියලු කූඩු අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං ඒ අනුව ඒවම් ධම්මෝ ඒවම් භාවි ඒවම් අනුතීතෝති යථා පරිදි තේරුම් ගත්තහම මේ අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති අර උපාදානය කරගෙනයි මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර උපාදානය කරගෙනයි මේ ශරීර කූඩුව හැදුවේ. හැබැයි ඔබට කොච්චර උපාදානය කරගන්න කැමැත්ත තිබුණත් ඕනකම තිබුණත් අවශ්‍යතාවය තිබුණත් ඔබේ කැමැත්ත අනුව ඔබට පවත්වන්න බෑ. ඒකයි අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියුවේ. ඉතින් ඒක තේරුම් යථාපරිදි තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ නවසීවතික පබ්බේ මෙනෙහි කරනකොට ඔබේ ඔබලෙන් දැන් තාම ජීවත් වෙලා ඉන්න පුද්ගලයා නමුත් ඔබට මලකඳක් මෙනෙහි තුල මෙනෙහි කරනකොට තමයි මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන මේක නිච්චසේ සුඛසේ අත්තසේ පාත්තන්න නවත්තන්න බෑ ඒක තමයි මරණානුස්සතිය ඒ අනුව දැන් මේ කායේ කායානුපස්සනාවේ අර අනතිවත්ත නට්ඨේන භාවනාව කරන්න දැන් අර ආනපාන සති සමාධි පබ්බේ ඉරියාපත හතරේ ඒ වගේම සම්පජඤ්ඤ පබ්බේ ඒක එක කොටසක් ඒ වගේම පටිකූල මනසිකාර පබ්බේ ධාතු මනසිකාර පබ්බේ නවසීවතික පබ්බේ මේ මරණානුස්සති මෙනෙහි කරන්න අනිත්‍ය දුක්ඛ මෙනෙහි කළා නිත්‍ය සුඛාත්ම මරා දාන්න උපකාර වෙන බුද්ධානුස්සතිය වැඩෙන පියවර ටික තමයි මේ පියවර 14කින් දැන් මෙතන විග්‍රහ කළේ එතනින් කායේ කාය අනුපස්සී විහෙරති අවසාන මේ කායේ කාය අනුපස්සී විහෙරති කියන එක හොඳට තේරුම් අරගෙන කරන්න ඕන හැමතිස්සෙම මේක භාවිතයට ගන්න ඕන මේක අභ්‍යාස කරන්න ඕන ආනපාන සති සමාධිය වඩන්න ඕන මේක අත්‍යවශ්‍යයි මේක කරන්න ඕන මේක කරනකොට තමන්ට තව වෙනස්කම් තුනක් ඇති වෙනවා ඒව කරන්න දෙයක් නැහැ වේදනාසු වේදනානුපස්සනාවේ කරන්න දෙයක් නැහැ චිත්තේ චිත්තානුපස්සනාවේදී කරන්න දෙයක් නැහැ ධම්මේසු ධම්මානුපස්සනාවේදී කරන්න දෙයක් නැහැ ඒකයි කිව්වේ එක ධර්මයක් කරනකොට හතරක් වැඩෙනවා කියලා එතකොට ත්‍රිපිටකයේ තියෙනවා මේ සලායතන වර්ගයේ එක ධර්මයක් කරනකොට හතරක් පූර්ණ වෙනවා හතර තමයි සතර අතිපට්ඨාන ඉතින් ඒක නිසා අතරාජපට්ඨානෙ පූර්ණ වෙනවා විතරක් නෙමෙයි සත්ව බොජ්ජංගත් පූර්ණ වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයත් පූර්ණ වෙනවා දැන් ඊළඟට දැන් මේ කාය කායනුපස්සනාවේ නම් අපි මේක හරියටම තේරුම් අරගෙන මෙතෙන්දි කරන්න කොටසක් තියෙනවා මෙතෙන්දි කරන්න ඕනේ ආනපාන අස්සපස්ස
සේවිතබ්බා අසේවිතබ්බා කරණීය අකරණීය දැන් ඊගාවකේදී අපිට කරන්න දෙයක් නැතුවට තේරුම් ගන්න දෙයක් තියෙනවා කරන්න දෙයක් නැහැ අපි තුල වෙනසක් ඇති වෙනවා ඒ ඇතිවන වෙනස අපි විසින් නිවැරදිව අපි තුලින් දකින්න ඕන තේරුම් ගන්න ඕන ඒ ඇතිවන වෙනස තමා මේ වේදනාසු වේදනානුපස්සනාවේ විග්‍රහ කරලා තියෙන්නේ මේ මාත්‍රිකාකාරියෝ දාලා තියෙන වේදනානුපස්සනාව කියලා සම්පූර්ණ වැරදි මේක තියෙන්නේ කතංච පන බික්කවේ බික්කු වේදනාසු සුයන්නක් තියෙනවා වේදනා අනුපස්සී විහෙරති ඒ දෙකම නෑ ওই මාත්‍රිකාවේ වේදනාසු වේදනා අනුපස්සී විහෙරති මේකේ එහෙම එකක් තියෙනවා දැන් කතංච පන බික්කවේ කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා මේ වෙනස වෙන හැටි දැන් විග්‍රහ කරනවා ඉද බික්කවේ බික්කු සුඛං වා වේදනං වේදයමානු සුඛං වේදනං වේදයමාමි වේදයාමීටි පජානාති දැන් ඉස්සෙල්ලා අසුතවත් පුතග්ජන පුද්ගලයා තුල මේ ඇහැට කනට නාසයට දිවට ගයට මනට අරමුණු වෙන සුඛ වේදනාවක් එනවා ප්‍රිය වේදනාවක් මිහිරි වේදනාවක් ආමිෂ සුවයක් දනවන වේදනාවක් ආස්වාදයක් ඒ ආස්වාදය ආස්වාදනය කරනවා පිනවා පිනවා ඉස්සෙල්ලා අසුතවත් පුතග්ජන පුද්ගලයා ඉස්සෙල්ලා නෙමේ අසුතවත් පුතග්ජන පුද්ගලයා ඒ සුඛ වේදනාව කාම විතක්ක විචාර පවත්වලා පිනවා පිනවා ආස්වාදනය කරලා ආමිෂ සුවයක් ලැබලා අනුසය උපද්දවා ගන්න සුඛ වේදනාව ඒ වගේම දුක්ඛං වා වේදනං වේදයමානු දුක්ඛං වේදනං වේදයාමීටි පජානාති දුක් වේදනාව එක දුකක් ඒක විඳවා විඳවා අර සුඛ වේදනාව පිනවා පිනවා ආස්වාදනය කරනවා දුක් වේදනාවත් පොළවේ හැපි හැපි අර සෝජති පරිදේවති උරත්තාලින් කන්දරි අර නිදේ බෑගම මේක විඳවා විඳවා ආස ඒත් ආස්වාදනය දැන් ඔබගේ කවුරු හරි ප්‍රිය මනාප කෙනෙක් මැරුණා කියමුකෝ අර අඬ අඬ පොළොවේ හැපි හැපි විලාප ගන්න මේ ආස්වාදනයට මේ විඳව විඳව ආස්වාදනය කරනවා ආස්වාදනය කරලා අනුසය අලුතෙන් උපද්දවා ගන්නවා අර දුක විඳව විඳව ආස්වාදනය කරලා අනුසය උපද්දවා ගන්නවා අර සැප වේදනාව පිනව පිනව ආස්වාදනය කරලා මේ අනුසය උපද්දවා ගන්නවා තුන්වෙනි එක නිරා ඊට පස්සේ අදුක්කම අසුකං වා වේදයන් වේදයමානෝ අදුක්කම අසුකං වේදනාමීටි පජානාති එතකොට මේ අදුක්කම අසුක මන මන සංසන්දනය කර කර ආස්වාදනය කරනවා එතකොට අසුතවත් පුතග්ජන පුද්ගලයා ධර්මයේ නොදන්නා ප්‍රිය වේදනාව පිනව පිනව ආස්වාදනය කරමින් නැවත නැවත කාම විතක්ක විචාර පවත්ව පවත්ව ඒකෙන් ආස්වාදයක් ලැබෙනවා නමුත් ඒ ආස්වාදය නිසා අනුසය උපදිනවා දුක් වේදනාව විඳව විඳව ආස්වාදනය කරනවා ඒකෙන් නිසා පටිඝානුසය උපදිනවා ඒ වගේම මේ අදුක්කම අසුක වේදනාව මන මන සංසන්දනය කර කර ආස්වාදනය කරනවා ඒක නිසා අවිද්‍යානුසය උපදිනවා මේ තුනම ආමිෂ වේදනා සුඛ ආමිෂ වේදනා දුක්ඛ ආමිෂ වේදනා අදුක්කම අසුක වේදනා දැන් අර කාය කායනුපස්සනාව අර මුලින් කියපු විදිහට සමුදය නිරෝධ කරන්න කටයුතු කරනකොට එහෙම නැත්නම් අර අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්මං වඩනකොට මේ ආස්වාදනේ නවතිනවා මේ පිනව පිනව කටයුතු කිරීම නවතිනවා සුඛ වේදනාව තියෙනවා ඇහැට කන්ට නාසයට ප්‍රියමනාප දෙයක් සුචි දෙයක් ප්‍රිය දෙයක් මනාප දෙයක් දකින්න ලැබුණාම සුඛ වේදනාව තියෙනවා දැන් හැබැයි අර පිනව පිනව ආස්වාදනය කරන්නේ විඳව විඳව දුක් වේදනාව විඳින්නේ මන මන ආස්වාදනය කරන්නේ
එනිසා ඒ වේදනා තුනම මේ ආර්ය ශ්‍රාවකයාගේ ආනපානසති සමාධිය වඩන පුද්ගලයාගේ ආමිෂ වේදනාව නිරාමිෂ වෙනවා. දැන් ඊගාවට තියෙනවා අර ආමිෂං වා සුඛ වේදනා නිරාමිෂං වා සුඛං වේදනං වේදයමානෝ නිරාමිෂං වා සුඛං වේදයාමීති පජානාති. පජානාති කියන්නේ තමන් තුළ ඇති වූ වෙනස ඒ යෝගාවචරය දැන් දැනගන්නවා. එතකොට මේ ආනපාන සති සමාධිය ඔබ වඩනවා නම් ඔබට අසුභානුස්සති මරණානුස්සති වඩනකොට අර ආස්වාදනය කර කර පිනව පිනව ඒකට ඇලෙන්නේ නැහැ. මොකද ඒක අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්ම දන්නවා. ඒක නිච්චසේ සුඛසේ අත්තසේ ගත්ත කාලෙ තමයි අර පිනව පිනව ආස්වාදනය කළේ. දැන් අනුසය උපදින්නේ නැහැ. ආනපාන සති සමාධිය වඩනකොට මරණානුස්සති බුද්ධානුස්සති වඩනකොට මේ අර පිනව පිනව ආස්වාදනය කරන්නේ නැහැ. ඒ නිසා ආමිෂ සුවයක් විඳින්නේ නැහැ. ඒ සුවය තියෙනවා ඒක නිරාමිෂයි. ඒ වගේම බිඳව බිඳව දුක් වෙන්නේ නැහැ. අර දුක තියෙනවා හැබැයි දුක නිරාමිෂයි. අර සංසන්දනය කළා මනින්නේ නැහැ. අදුක්කම අසුකයි. ඒ අදුක්කම අසුක තියෙනවා නමුත් ඒක ආමිෂ නැහැ නිරාමිෂයි. ඒ වෙනස ඔබ තුළ ඇති වෙනවා අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඔබ නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් ඔබ සතර කමඨහන් කරනවා නම් මේ වේදනාව ආමිෂ වේදනාව නිරාමිෂ වේදනාවක් බවට පත් වෙනවා. ආමිෂ වේදනාවෙනුයි අනුසය උපදින්නේ. නිරාමිෂ වේදනාවෙන් අනුසය උපදින්නේ නැහැ. නිරාමිෂ වේදනාවෙන් අනුසය උපදින්නේ නැහැ. ඒ අනුව එහි ප්‍රතිඵලයක් හැටියට ඔබගේ සිතේ ඇතිවන ක්‍රියාකාරීත්වය ඊගාව ඡේදයේ 10 චිත්තානුපස්සනාවේදී සිදුවනදී ඔබේ හිතේ මෙතෙක් කල් තිබුණු බොහෝ දේවල් වෙනස් වෙනවා. ඒ වෙනස් වීම 8ක් මෙතන එකින් එක යුගල හැටියට කියා දෙනවා. පළවෙනි එක ඉද බික්ක වේ බික්කු සරාගං වා චිත්තං සරාගං චිත්තං ත්‍රිපජානාති. ඒ සරාගී සිට දැන් ආනපාන සතිමාදී වඩලා මේ කායික ආනුපස්සනාව වඩනකොට අර අනිච්ච දුක්ඛන් මෙනෙහි කළා නිච්ච සුඛාත් අත්තරිනකොට ඒ සරාගී සිට වීතරාගං වාචිත්තං ත්‍රිපජානාති. එතකොට අර රාගී සිට තියෙන ආනපාන සතිමාදී වැඩුවේ නැති නිසා ප්‍රිය දෙයට ඇලුන නිසා පිනව පිනව ආස්වාදනය කරන නිසා ආමිෂ සෝයේ වින්ද නිසා ඒකේ ප්‍රතිඵලයක් හැටියට අනුසය ඉපදුනා. දැන් ඒ අනුසය උපදින්නේ ඒ අනුව අර සරාගී සිට බීතරාගී වුණා. ඒ වගේම ඊගාවට සදෝ සංවාචිත්තං බීත දෝ සංවාචිත්තං වුණා. ද්වේෂෙන් තොර බීත දෝ සංකේන ද්වේෂෙන් තොර. ඒ වගේම සමෝහං වාචිත මොහී සිට බීත මෝහං වා මොහෙන් තොර සිතක් බවට පත් වුණා. දැන් ওই සිත එතකොට අර ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් දිගටම වඩාගෙන යනවා නම් මේ එන සියලු අරමුණු කෙරෙහි අර ඕන ඉරියව්වකදී ඕන ක්‍රියාවක් කරනකොට ඒ වගේම පටිකෝල මනසිකාරයෙන් ධාතු මනසිකාරයෙන් නවසීයතික මනසිකාරයෙන් අර අනිච්ච දුක්ඛානත් තේරුම් අරගෙන නිච්ච සුඛාත් අයින් කරනවා නම් මේ සියලු දේ සිද්ධ වෙනවා. ඒ අනුව ඔබේ හිත අර සරාගී සිත වීරාගී වෙනවා. සද්දෝ දෝෂ සහිත සිත වීත දෝෂී වෙනවා. මෝහ සහිත සිත සමෝහී සිත වීත මෝහං වා සිතක් බවට පත් වෙනවා. ඒක තමයි මූලිකම වෙනස. එහි ප්‍රතිඵලයක් හැටියට සංකිට්ඨං වා චිත්තං විකිට්ඨං වා චිත්තං බවට පත් වෙනවා. සංකිට්ඨං වා චිත්තං කියේ සංකීර්ණ සිත කීරි ගැයෙන සිත ඔය රත් වෙන මත් වෙන රත් වෙන දැවිල්ල තැවිල්ල ඇවිලිල්ල විස්සෝපය පසුබෑම මේ බය සියලු දේ එකතු කළා තමයි මේ සංකිට්ඨං වා චිත්තං. දැන් ඒ කිසිවකුත් වෙන්නේ නැහැ. ඒ සියලු දේ වෙන් වෙලා විකිට්ඨං වා චිත්තං. ඒ ඔක්කොම ඊවසල් දරා ගන්න පුළුවන් වෙනවා. දැන් හිත පිරිසිදුයි. දැන් ඇලෙන්නේ විතරාගං වා ගැටෙන්නේ විත දෝසං වා අවිද්‍යාවෙන් කටයුතු කරන්නේ විහිත මෝහන් වා. ඒ අනුව සිත සංකිට්ඨ සිත විකිට්ඨ වෙනවා.
ඒවගම මහගතං වාසිතං අමහගතං වා මහගතං කියන්නේ මේ මාන්‍ය අර අභිමානය අතිමානය උද්දච්චමානය ඒ මහගත සිටේ තියෙන මහත් මහන් තත්ත්වය අර අපි සිල්පද සමාදන් වෙනත් වෙනත් කියනවනේ උච්චාසයන මහාසයන මේ දෙකෙන්ම කියන්නේ මෙන්න මේ මහන් තත්ත්වය මහගත සිට ඒකෙන් මිදී නිදහස් වෙනවා ඒ අනුව මහගත අමහගත වෙනවා මානෙන් මිදී නිදහස් වෙනවා ඒ අනුව ඉතේ සෞත්තරං වාචිත්තං අනුත්තරං වාචිත්තං බවට පත් වෙනවා සෞත්තරං වාචිත්තං කිව්වේ අර දේව් මිනිස් සැප රජ සැප සිටු සැප බ්‍රහ්ම සැප ධ්‍යාන සැප අභිඥා සැප ලබන්න කැමති වූ සිත තමයි සෞත්තරං වාචිත්තං දැන් ඒ සියලු දේ හරයක් ඵලයක් නැහැ ඒ සියලු දේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං බව තේරුම් ගත්ත ගමන්ම ඒ සිත අනුත්තරං වාචිත්තං බවට ඉක්මනින්ම එතෙර වෙන්නට සුදුසු සිතක් බවට අනුත්තර කියන්නේ එතෙර වෙනවා සෞත්තර කියන්නේ අර මීට වඩා හොඳ තැනකට යන්න කැමති වූ සිත දේව් සැප රජ සැප සිටු සැප බ්‍රහ්ම සැප ධ්‍යාන සැප අභිඥා සැප ලබන සිත සෞත්තරං වා දැන් ඒවත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං බව තේරුම් ගත්තාම ඒ සිතම අනුත්තරං වා චිත්තං වෙනවා ඒ අනුව සමාහිතං වා චිත්තං ඉස්සෙල්ලා සමතේටපත් වෙලා මේ සමතේටපත් වෙලා බ්‍රහ්ම සැප දේව සැප ලබන්න කියේ දැන් ඒ සමාහිත සිතෙන් වැඩක් නැහැ ඒකත් ඒකෙනුත් මිදී නිදහස් වෙනවා අසමාහිතං තත්වයටපත් වෙනවා ඒ සමාහිත සිත අසමාහිත බවටපත් වෙනවා ඊළඟට අන්තිමට විමුත්තං වා චිත්තං අවිමුත්තං වා චිත්තං බවටපත් වෙනවා විමුත්තං වා චිත්තං කියන්නේ වැරදි දේ වෙන් කර කර අත්තරින සිට විමුත්තං වා දැන් අවසාන වශයෙන් වැරදි සියලු දේ අත්තරලා තවත් වැරදි අත්තරින්න නැහැ තවත් රාග දේශ මොහ උපදින්නේ නැහැ හිතේ වැරද්දක් වෙන්නේ නැහැ අරහත් ත්වයටපත් වුණ ගමන්ම ඒ අරහත් සිත අවිමුත්තං වා චිත්තං තත්වයටමපත් වෙනවා එතකොට මේවා සියලු දේ සිද්ධ වෙනවා ආනපාන සති සමාධිය සතර කමඨහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් යම් කිසි කෙනෙක් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් සතර කමඨහන් දිගටම වඩනවා නම් නොකඩවා මේ වේදනාසු වේදනානුපස්සනාව අර ආමිෂ වේදනාව නිරාමිෂ වේදනා ආමිෂ සුඛ වේදනා නිරාමිෂ සුඛ වෙනවා ආමිෂ දුක් වේදනා නිරාමිෂ දුක් වෙනවා ආමිෂ අදුක්කම නිරාමිෂ අදුක්කම සුඛ වෙනවා එහි ප්‍රතිඵලයක් හැටියට රාගී සිත තරාගී සිත වීතරාගී වෙනවා අර දෝෂී සිත ද්වේෂයෙන් වැඩ කර සිත වීත දෝෂී වෙනවා දෝෂයෙන් තොර වෙනවා මෝහී සිත වීත මෝහී වෙනවා ඔබේ සිත එන්න එන්න පිරිසිදු වෙනවා ඒ අනුව සංකිට්ඨං වාචිට්ඨං විකිට්ඨං වෙනවා මහගත සිත අමහගත වෙනවා සෞත්තරං සිත අනුත්තරං වෙනවා අසමාහිත සමාහිත සිත සමාහිත සිත අසමාහිත වෙනවා ඒ වගේම විමුත්තං වාචිට්ඨං අවිමුත්තං වාචිට්ඨං බවට පත් වුණා අරහත් තත්වයටම පත් වුණා මෙතන මේ චිත්තේ චිත්තානු සතිය පූර්ණ වුණ ගමන්ම පුද්ගලයා අරහත් බවට පත් වෙනවා මගපල ලබනවා ප්‍රඥා විමුක්තියට පත් වෙනවා නමුත් මේකට සමගාමීවම සිදුවෙන තවත් කරුණු පහක් තියෙනවා මේවා මේ මීට පස්සේ සිදුවෙන ඒවා නෙමේ මේ අතරතුර මේකට එක සමගාමීවම සිදුවෙන කරුණු පහක් තියෙනවා ඒ කරුණු පහේ තමයි ධම්මේසු ධම්මානුපස්සනාවේ පියවර පහක් දේශනා කරලා තියෙන්නේ කියලා දීලා තියෙන්නේ ඒ කරුණු පහ අපි දැන් පැයකට වැඩිය කතා කළ නිසා හෙට ඒ කරුණු පහ දේශනා කරලා කියා දීලා තව මේ චක්ක සූත්‍රයේ හෙට දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මෙතෙන්දී මේ ඔබේ සිතේ ඇති කරගන්න ඕන වෙනස තමයි කායේ කායානුපස්සනාවේ පියවර 14කින් පබ්බ 14කින් විග්‍රහ කළේ. එතෙන්දී ඔබට කරන්න තියෙන වැඩ හුඟක් තියෙනවා.
ඔබ ඇහැට කන්ට නාසයට දියට කයට මනට අරමුණු වෙන අරමුණ හොඳට හොයලා බලලා මේක ආශ්‍රය කළ යුතු නැද්ද කියන එක තීරණ කරගෙන ආශ්‍රය කළ යුතු එකක් නම් ආශ්‍රය කරන්න ඕන ආශ්‍රය නොකළ යුතු දේ අයින් කරන්න ඕන එතෙන්දි කරන්න දේ තියෙනවා ඊට පස්සේ මේ වේදනාසු වේදනානුපස්සේ ආවේ චිත්තේ චිත්තානුපස්සනාවේ ධම්මේසු ධම්මානුපස්සනාවේ මොකවත් කරන්න නැහැ හැබැයි ඔබ තුල වෙනසක් ඇති වෙනවා ඒ වෙනස ඔබ විසින් ඔබ තුලින් දැනගන්න ඕන දැක ගන්න ඕන තේරුම් ගන්න ඕන ඒක තමයි මේක කිව්වේ මේක මෙතෙන්දි කරන්න දෙයක් මොකවත් නැහැ විශේෂයෙන් වෙනස හැබැයි වෙනසක් ඇති වෙනවා වෙනස ඔබ විසින් පජානාති එක වචනයක් පාවිච්චි කරලා තියෙනවා ඔය හැම පේලියකම අග තියෙන වචනේ පජානාති ඒක ඔබ විසින් ඔබ තුලින් දැනගත යුතු ඔබ තුල ඇති වෙන වෙනස වෙනසක් ඇති වෙනවා ඒ වෙනස ඔබ විසින් නිවැරදිව තේරුම් ගන්න ඕන තමන් තුල මේ වෙනස තියෙනවා කියලා වෙනස එන්නේ හොඳ පැත්තටම සුයන්ෙන් දාලා තියෙන්නේ හොඳ පැත්තට පිරිසිදු වීමක් වෙන්නේ ඒකයි වේදනා සූ කියලා ලැම්මේ ධම්මේ සූ කියෝ දෙපැත්තක සුයන්ක් තියෙනවා එනිසා ධම්මේසු ධම්මානුපස්සනාව වේදනාසු වේදනානුපස්සනාව තමයි ප්‍රතිඵලය කාය කායනුපස්සනාව තමයි ක්‍රියාකාරකම් ඒ ක්‍රියාකාරකම නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්වත් වඩනකොට ඔබ තුළ ඇති වෙන වෙනස්කම් තමයි ඔය වේදනාසු වේදනානුපස්සනාවෙනුත් චිත්තේ චිත්තානුපස්සනාවෙනුත් විශේෂයෙන්ම ධම්මේසු ධම්මානුපස්සනාවේදී ඇති වෙන වෙනස්කම් පියවර පහකින් විග්‍රහ කරනවා ඒවා ඔබ තුළ ඔබ වෙනස්කම් දැනගන්න ඕන ඔබ තුළ වටහා ගන්න ඕන ඒකයි පජානාති කිව්වේ ඒ අනුව ඔබ තුළ ලොකු වෙනසක් වෙනවා මේ ආනපාන සති සමාධිය වඩනකොට නිවැරදිව ඔබ තුළ ලොකු වෙනස්කම් කිහිපයක් ඇති වෙනවා ඒවා ඔබ විසින් ඔබ තුළින් දැනගන්න ඕන අර දෙක තුන හතරේ හතර හතිපට්ඨානේ පළවෙනි එකේ විතරයි කරන්න ඕන එකක් කරනකොට ඉතුරු තුන පූර්ණ වෙනවා හොඳයි